දැන් ගෙදර දරුවෝ 6 දෙනාම අම්මා තාත්තා ළඟට එන්න, අනිකුත් පැමිණිච්ච දරුවන්ගේ සියලුම දෙමව්පියන් තම තමන්ගේ දෙමව්පියෝ ඉන්න තැන්වලට දරුවෝ යන්න. ආපු අය ඉන්නවා නම් තම තමන්ගේ දෙමව්පියෝ ඉන්න තැන්වලට ළමයි යන්න. තමන්ගේ දකුණු අත දිගු කරලා දකුණු අත තියන්න අම්මගේ තාත්තගේ පපුවට. තමන්ගේ දකුණු අත අම්මගේ තාත්තගේ පපුවට තියන්න. බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා. ඔය ඔය ඔබව දසමාසයක් කුසේ තියාගෙන ඉඳලා බිහි කරපු ඔයාගේ අම්මා, ඊට වඩා කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔය ඔයාව කන්න බොන්න දීලා හදාපු තාත්තා, ඊට වඩා කෙනෙක් නැහැ. නිසා පුතේ බය නැතුව දැනෙන්න දකුණු අත අම්මගේ ලයට දැනෙන්න තියන්න. අපේ හාමුදුරුවෝ අම්මගේ එක අතකුත් තාත්තගේ එක අතකුත් අල්ලගන්න අම්මා තාත්තගේ දෙන්නගේ අත් දෙකක් අල්ලගන්න අනිත් සියලුම දරුවෝ දකුණු අත හොඳට දැනෙන්න පුතේ අම්මගේ හෝ තාත්තගේ ලයට තියන්න. දැන් එක එල්ලේ බලන්න අම්මගේ තාත්තගේ මූණ දිහා. මහා පින්කමක් පුතේ කළේ, මහියංගන මහසෑ වන්දනාවක් කළේ ඒ ග්‍රීවාස්ති ධාතුන් වහන්සේගේ පිහිටෙන්. ඔබේ අම්මා සුවපත් වේවා, ඔබේ තාත්තා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතු නැද්ද? එදා පුතෙක් බුදු වෙනකොට හදවතේ සෙනෙහස හදවතේ පුරවගෙන ඔබට ආශිර්වාද කළ ඒ බුදු අම්මගේ බුදු තාත්තගේ ආදරය ඔබට දැනෙනවද? අද මේ මහා පින්කම අවසන් වෙලා ප්‍රාර්ථනා කරමු. රත්තරන් අම්මේ, මේ පලාත්වන මගේ අම්මා මාව හදන්න කොච්චර දුක් විඳින්නේද? පින්ගෑනි පුතේ බඩෙන් භාගයයි, ඔය තාත්තගේ හදවතට අත තියුවම දැනෙනවද පුතේ? වෙනද කවදාවත් නැති තරම් වීගෙන් ඔය අම්මගේ හදවත ගැහෙනවා. එළවලු ටිකක් විකුණලා ආවම පුංචි මුදල ඔයාලට වෙන් කරලා ඔයාලගේ ලෝකේ හදන්නයි තනන්නයි ඔය අම්මගේ දෑතයි ඔය තාත්තගේ දෑත ඔය දෑස දෙපය කොච්චර දුක් විඳින්නේ නැද්ද මගේ පුතේ? අද දරුවෝ නැති අම්මලා මෙතෙන්ට ඇවිල්ලා ඇති සමහර වෙලාවට අම්මලාපු නැති දරුවෝ ඇති. ඉන්න තැනක ඉඳන් ප්‍රාර්ථනා කරා අනේ මගේ පුතයි දුවයි මගේ ළඟ හිටියන. අම්මා කෙනෙක්ගේ ආදරේ ප්‍රේම ඔබට දැනෙන්නේ නැහැ. දැනෙන දවසක් එනවා. ඒ තමයි කවදා හරි දවසක අම්මා නැහැ කියලා හැඟුණොත්, තාත්තා නැහැ කියලා හැඟුණොත් එදාට මුළු මහගෙදරම පාළුවයි. කාගේ ළඟටද අපි යන්නේ? දරුවෙක් සාසනයට දෙනකොට අම්මගේ හදවත කඩාගෙන වැටෙනවා, තාත්තගේ හදවත කඩාගෙන වැටෙනවා. පුතේ, ඒ අප්පච්චි අම්මයි දෙන්නා බඩෙන් භාගයයි බර කෑවේ මාව හැද කළා, ඔබව හැද කළා. අම්මගේ මුළු ලෝකයම ඔබයි පුතේ, තාත්තගේ මුළු ලෝකයම ඔබයි පුතේ. අද තාත්තගේ ළඟට වෙලා ඉඳගෙන අම්මගේ ළඟට වෙලා ඉඳගෙන කියන්න රත්තරන් බුදු තාත්තේ, අද අපිට දරුවෝ ඉන්න. ඒ දරුවෝ අපිව රිදවන වාරයක් ගානේ හිතෙනවා. අනේ අපේ දුක්පත් අම්මා මං නිසා කොච්චර අඬන්නේ නැද්ද? අපේ තාත්තා මං නිසා කොච්චර අඬන්නේ නැද්ද? කොච්චර වැළපෙන්නේ නැද්ද? මගින් වරදක් වුණා නම් රත්තරන් තාත්තේ කවදාවත් හිතලා කළේ නෑ ඒ වරද. දහස්වර මං ඔබෙන් සමාව ඉල්ලනවා. ආදරණීය අම්මේ, පුංචි නියපෙටින් පාරකින් හරි වචනකින් හරි මගේ රත්තරන් අම්මට වරදක් වුණා නම් මං අද සමාව ඉල්ලනවා. හැමෝම හිතන්න අම්මා ළඟ නැති වුණාට ඉන්න තැනක මගේ අම්මා ඇති. මිය පරලව ගිහිල්ලා නම් සුරලව ඉඳගෙන අම්මා දෙවඟනක් වෙලා ඔබ දිහා බලාගෙන ඇති.
තාත්ත සුරලව ඉඳගෙන දෙවියෙක් වෙලා ඔබ දිහා බලාගෙන ඇති නැති නැති මගේ අම්මයි අප්පච්චි බුදු වේවා මට කන්න දීපු මගේ දුප්පත් අම්මා බුදු වේවා මාව හදාපු වඩාපු මගේ දුප්පත් තාත්තා බුදු වේවා පුතේ ඔයාලට අම්මගේ තාත්තගේ අගේ එච්චර නොදැනුණාට පන්සලේ ඉන්න මටත් මේ හාමුදුරුවන්ටත් අප්‍රමාණව අම්මා මතක් වෙනවා තාත්තා මතක් වෙනවා ලෙඩ වෙන හැම වෙලාවකම මගේ පුතේ තාත්තව මතක් වෙනවා අම්මව මතක් වෙනවා හදවතට දුකක් කෙනකොට ඇස්සුරට කඳුලක් කෙනකොට අනේ අම්මා ළඟ හිටියානම් කියලා හිතෙනවා කුසට බඩගින්නක් දැනෙනකොට අම්මා ළඟ හිටියානම් කියලා හිතෙනවා එහෙව් අම්මයි තාත්තයි දෙන්න සසරේ කවදා හරි බුදුන් දැක නිවන් දකීවායි සාදු කියලා ඔහොමම ඇස් දෙක වහගෙන ප්‍රාර්ථනා කරන්න මා මේ විදියට ප්‍රාර්ථනා කරා අනන්තවත් වැරදි කියලා දැන්නා මම අම්මේ දුක හිතෙනා වදන් කියලා රැව්වා මම අම්මේ මම කළ පව් වැටහෙනවා අද දවසේ අම්මේ සමාවෙන්න රත්තරනි ආදර බර අම්මේ දුරට ගින් මම රකින්න දුක් වින්දා පියා නැති රවන් නැති ඒ දුක් මම කියා මම කළ පව් වැටහෙනවා අද දවසේ පියා සමාවෙන්න තාත්තේ මට පව් ගෙවෙන්න කියා සමාවෙන්න තාත්තේ මට පව් ගෙවෙන්න කියා හදවත් මැදුරි සිසිලාස අම්මා මගේ දුක් ගිනි හැම නැති කළ අම්මා බලාපොරොත්තුව ගෙන ආ අම්මා නිවන් දකීවා රන්තඳ අම්මා නිවන් දකීවා රන්තඳ අම්මා නිවන් දකීවා ආදර අම්මා මහවිහෙරයි මාට ආදර පියා සෙනෙහස සුවඳයි ඔබ ගෙනි පියා වරදක් වුණී නම් සමාව දෙනු මැන පියා නිවන් දකීවා ආදර නිවන් දකීවා ආදර පියා නිවන් දකීවා ආදර පියා ඒ සාදු සිත් ප්‍රාර්ථනාවෙන් හැමදෙනාම සාදු කියන දැන් අවසාන වශයෙන් අපි ආශිර්වාද කරනවා ඉස්සෙල්ලාම මේ වගේ පින්කමක් සෝදානම් කරන්න කටයුතු සංවිධානය කිරීමේදී නායකත්වය අරගත්තු අපේ ධර්ම කතික අපේ කිරිබ්බං ආරේ අරිය විනීත අපේ ගෞරවනීය හාමුදුරුවෝ හෝමාගම ප්‍රදේශයේ බොහොම දීප්තිමත් විහාරස්ථානයක් ඉතාම ලස්සනට දෙවුණු කරමින් කටයුතු කරන උන්වහන්සේ මට මතකයි වෙලාවක උන්වහන්සේ කියනවා සුබෝධාරාම විහාරයට එනකොට හාමුදුරුවනේ පුංචි පැලක් විතරයි තිබුණේ කියලා.
උන්වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ දක්ෂතාවෙන් හැකියාවෙන් අන්න ඒකයි මම මුලදිම කිව්වේ. ඒ මේ අම්මලා දීපු හැකියාව දක්ෂතාවය මට මේ බණ කියන්න කට දුන්නේ මගේ අම්මා. බණ කියන වාරයක් ගානේ මා මගේ අම්මට පින් දෙනවා. මා දැන් වැඩියෙත් කොළඹ ඉඳලා පදලංගලට වැඩම කරලා මගේ අම්මා දානි වියාගෙන බලාගෙන හිටියා මං වඩිනකම්. දැන් ආයි මම රැයට කොළඹට ගිහිල්ලා ආයි හෙට එනවා අඟුරුකොළ පැලැස්ස වීරකැටි අඟුරුකොළ පැලැස්ස අලුත්වැව පුරාණ විහාරේ තමයි හිරු FM ගුවන් විදුලිය ධර්ම ප්‍රදීප පොහදා සජීවී විකාශය හෙට පෝයදා. හෙට හවස 4 ඉඳලා 5 වෙනකන් සජීවී ධර්ම දේශනාව 5:30 ඉඳලා 6:30 වෙනකන් ආශිර්වාද පූජාව. මං දැන් රැ අම්මා බලලා ආයි කොළඹ ගිහිල්ලා ආයි හෙට උදේ 10ට කොළඹින් පිටත් වෙනවා ආයි අඟුරුකොළ එන්න. මේ දවස් දෙක මගේ අම්මත් හරි සතුටෙන් ඉන්නේ. මාත් එහෙමයි. ඇයි අම්මා ළඟ ඉන්න නිසා. අපි හාමුදුරුවෝත් එහෙමයි. ඒ නිසා බුදු පුතෙක් ළඟ තියාගෙන මැද තියාගෙන ඒ පුතා ප්‍රාර්ථනා කරනවා බලන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අම්මට බණ කියන්න දිව්‍ය ලෝකෙට වැඩම කළා. අපිත් එහෙමයි. අපේ අම්මලා සෙහිනෙන් සුදු ඇතුන් නොදකින්ට ඇති. හේනකින්වත් අපේ අම්මලා නොසිතන්නට ඇති අපි පැවිදි වෙයි කියලා. හැබැයි ලෝකෙට බණපදයක් දේශනා කරන වාරයක් ගානේ අපේ අම්මා දසදහස් වර සුවපත් වෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඉස්සෙල්ලාම දරුවෝ 6 දෙනා WL කරෝලිස් පියාණන් වහන්සේ බොහොම දුක් විඳින්නේ නැති. මට අපේ අම්මා කියනවා ඉස්සර අපේ තාත්තලා කෙහෙල් කැන් කඩ කරට අරගෙන දෙපැත්තට කෙසෙල් කැන් බැඳලා බැඳලා අපේ ආමුදුරුවනේ උස්සන්න පුළුවන් තරම් බඳිනවා. බැඳලා පාන්දර එකට විතර එකක් කරට අරගෙන පොළට ගිහිල්ලා පොළේ ඒක තියලා ඉනිවෙනකන් නිදිය ගන්නවා. සූර්යයව බර උඹක පොළවලට ගිහිල්ලා එහෙම තමයි අපිට කන්න දෙන්නේ. මේ අත් අතගාලා බලන්න හරියට තාර පාර වගේ මේ අත්. ඔය අම්මලා තාත්තලාගේ දෑත කොයි තරම් මිරිස් හිටවල ඇද්ද, බඩිරුඹ හිටවල ඇද්ද, හේන් කරල ඇද්ද, කුඹුරු කරල ඇද්ද, මහ පොළොවේ කොට්ටු වෙලා ඇද්ද, ඒ පව් අපිට ගෙවන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ. එනිසා පුතේ දුවේ අපි ඔක්කොම එකතු වෙලා බුදු පුතෙක් නැද තියාගෙන ප්‍රාර්ථනා කරමු. අම්මටයි අප්පච්චිටයි දිගාසිරි පතන්න මේ ඇරෙන්න කරන්න දෙයක් අපිට වෙන්නේ නැහැ. එනිසා මගේ අම්මා සුවපත් වේවා, මගේ තාත්තා සුවපත් වේවායි ඔය ඉන්න තැන්වල ඉඳගෙන සියලුම දෙනා ඔබ ඔබගේ දෙමව්පියන් සිහිපත් කරලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ දෙමව්පියන් සුවපත් වේවායි සාදු කියන්න. ඒ වගේම මියගිය ඥාතීන් සිහිපත් කරන්න තාත්තගේ තාත්තා අම්මගේ තාත්තා නේද? අම්මා දෙන්නම නැද්ද? තාත්තා විතරයි. තාත්තයි අම්මයි දෙන්නම. ඒ වගේම උකුන් අයියානේ මේ කයන්න තමයි මට තියෙන ගැටලුව. මහතුන් බාප්පා, ඒ වගේම රංජිත් බාප්පා, ඒ වගේම සහලේ මියපරළව යන්ට යදුණු, ඒ වගේම අපේ හාමුදුරු නමින් අපවත් වී වදාළ මහා සංඝරත්නයේ ඉන්නවනම් ගුරු හාමුදුරුවෝ ආදී ඒ ඇත්තෝ සිහිපත් කරමු. ඔබ සියලුම දෙනා සිහිපත් කරන්න ඔබ ඔබ නමින් මියපරළව යන්ට යදුණු සියලුම මව් දෙමව්පිය ආදීන්ට අද මේ පින්කම මේ හාමුදුරුවන්ගේ වත් මේ අම්මා තාත්තා දෙන්නගේ වත් මේ දරුවෝ 6 දෙනාගේ වත් නෙමෙයි. මේ පින්කම ඔය ඇත්තන්ගේ. ඔය පහන අරගෙන යන්න ගිහිල්ලා බුදුන් වඳින තැන තියලා ඔබ අදිස්ථාන කරපු ඔබේ අදිස්ථානය වෙනුවෙන් තව එක වරක් විතරක් දල්වන්න. දල්වලා දරුවෙක් ලැබීම වෙනුවෙන් වෙන්න පුළුවන් විභාගයක ජය වෙන්න පුළුවන්. අද මේ කරපු පින්කම නැවත මතක් කළ එක වරක් දල්වලා අදිස්ථාන කරන්න. ඔය පහන අරන් ගිහිල්ලා බුදුන් වඳින තැන තියන්න. අපි ප්‍රාර්ථනා කරමු අපි නමින් මිය ගිය සියලුම ඥාතීන්ට මේ පින් ලැබේවා, බුදුන් දැක නිවන් දකීවායි සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම දරුවෝ 6 දෙනාට ඥාතීන්ට අම්මගේ පැත්තේ ඥාතීන්, තාත්තගේ පැත්තේ ඥාතීන්. ඒ වගේම පැමිණිච්ච අසල්වාසෙන් ගම්වාසෙන් සියලුම දෙනා අපේ හාමුදුරුවන්ගේ මුණමලේ වත්තේ අපේ විහාරස්ථානයේ දායක කාරකාදී. ඒ වගේම අපේ හාමුදුරුවන්ට ගොඩක් ශක්තියක් වෙච්ච ළඟම අය ඉඳ ඇති නේද? කොළඹ රටට වැඩියම සහෝදරයෝ ඥාති වගේ උදව් කරන ළඟ ඉන්න අම්මා අප්පච්චි වගේ අපිව බලා ගන්න අය ඉන්නවා. ඒ සියලු දෙනාද එන්නේ නැති, උදව් කරන්නේ නැති, දකින්නේ නැති, සතුටු වෙන්නේ නැති. ඉතාලම ලස්සන පින්කමක් සිදු කළා. මම ටිකක් පැය එකහමාරකට වැඩි කාලයක් අරගෙන මේ කටයුතු සිදු කළේ
ඉතාම ලස්සනට අපේ හාමුදුරුවෝ මේ කටයුතු සිදු කළා, සූදානම් කළා. ඒ නිසා ප්‍රාර්ථනා කරමු අපේ හාමුදුරුවෝ ප්‍රදාන දරුවෝ සියලුම දෙනා මෙතන නම් සඳහන් කරලා තියෙනවා. කිරිබංගාරේ ආර්යවිනීත හාමුදුරුවෝ, වසන්ත කුමාර, ජනක පුෂ්ප කුමාර, රසිකා මල්කාන්ති, අජිත් පුෂ්ප කුමාර, නිල්මිනි සඳරේනු, ඒ වගේම රුවන් මස්සිනා, ශශි මුණුපුරා, ඒ වගේම සාවින්දනා හනේ මිනිබිරිය, ඉතින් ඒ අය සියලු දෙනා අපි සිහිපත් කරමු. පවුලේ සමාජික සමාජිකාවන් සිහිපත් කරමු. ඒ සියලුම දෙනා එකතු වෙලා ලස්සන පින්කමක් කළා. මේ පැයේ කහමාර ඔබ වාඩි වෙලා හිටියා. ඉතින් ඔබ මේ පින්කම කළා නම් හාමුදුරු කෙනෙක් වඩම්මලා ලොකු සෞදානමක් වෙනවා. අපේ හාමුදුරු මේ දීපු අවස්ථාව ඔබට කොච්චර වටිනවද? ඉතින් ඒ අවස්ථාව උදා කරලා දුන්න උන්වහන්සේ මේ හැමදේම වයර් කෑල්ල ඉඳලා ගෙනල්ලා මේක ලස්සන කරන්න අවශ්‍ය කරන හැම දෙයකම සහෝදරයෙක් එක්ක එකතු වෙලා, දායකයෙක් එක්ක එකතු වෙලා, හිත මිත්‍රා දෙන්නෙක් එකතු වෙලා සැලසුම් කළා. මේ හැම දෙයක්ම පිළිවෙලයි. මේ හැම දෙයක්ම එහෙම තමයි අපේ වැඩ. මමත් එහෙමයි. මම අපිලිවෙලට වැඩ කරන්නේ. පූජාව කරත් ඔබට තේරෙන්නේ නැති වෙන්න ඕන දේ වෙන්න ඕන තැන ඒ විදිහට කරනවා. ඒ නිසා මේ හැම දෙයක්ම පිළිවෙලට සූදානම් කළා. ලස්සන සූදානම් කළා. ආසයි සතුටුයි හැමෝටම ආශිර්වාද කරනවා. දලදා හාමුදුරන්ගේ පිහිට, ජයසිනමා බෝ හාමුදුරන්ගේ පිහිට, තුනුරුවන්ගේ සරණ ලැබේවා, ඔබේ පැතුම් මිටු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම අවසාන වශයෙන් ආශිර්වාද කරන ගමන් ආරාධනා කරනවා අන්නර නැගිටලා ඉන්න අම්මට. මම පූජාව පටන් ගත්ත වෙලේ ඉඳලම බලාගෙන හිටියා. අම්මා හොඳට ගාථා කිව්වා ශබ්දෙට. මං හැමෝම දිහා බලාගෙන හිටියේ. ශබ්දෙට ගාථා කිව්වා, ශබ්ද නගලා ගාථා කිව්වා, හොඳට සම්බන්ධ වුණා, ලස්සනට පිරිත් කිව්වා. අනිත් කට්ටිය නොකිව්වා නෙමේ, ටිකක් වෙන් වෙලා මට ඒ අම්මව දැනුණා. අනිත් අයගෙන් වෙන් වෙලා මට දැනුණා. එසම මුලම හිතන් හිටියා අම්මට ත්‍යාගයක් ලබා දෙනවා කියලා. මගේ ධර්මදේශනා ඇතුළත් DVD පට 7-8ක් තියෙනවා. මේ වගේම පූජාවන්, ආශිර්වාද ගිතෙල් පහන් පූජාවක් මේ වගේම බලන්න පුළුවන්. මේකත් මේ ළඟම තමයි අම්බලන්තොට රම්බා රජ මහා විහාරේ ඉඳලා සජීවී පටිගත කිරීමක්. ඒ වගේම පැල්මඩුල්ල රජ මහා විහාරේ ඉඳලා පටිගත කරපු සජීවී ධර්ම දේශනාව, කපුටු ගති ගුණ. ඒ වගේම කොට්ටාව මංචි ආයතනයේ ඉඳලා සජීවී පටිගත කිරීම, අංගුත්තර නිකායේ මහාසාල සූත්‍රය. ඔබේ වටිනාකම වැඩි කරගන්න ධර්මදේශනා DVD පට කීපයක් තියෙනවා. අම්මට ඉස්සරහට එන්න කියලා ආරාධනා කරනවා. මේ ඔක්කොම ටික අම්මට තෑගි කරනවා. කැමති අයට දෙන්න පුළුවන්, බෙදා හදාගෙන බලන්න පුළුවන්. ඉස්සරහට එන්න කියලා ආරාධනා කරනවා. ඔහොම මෙන්න නැවත නැවත ආශිර්වාද කරනවා. ඉතින් මා නැවත දැන් වැඩම කරනවා. පූජ කරන්න හැමෝම සාදු කියන්න. ඒ පැත්තෙන් කියන්න බුද්ධ පුත්‍රං නමා මහං සීලවත්තං සීලවත්තං බුද්ධ පුත්‍රං නමා මහං සීලවත්තං සීලවත්තං අවසාන වශයෙන් අපි ආශිර්වාද කරනවා. ඉතාම ලස්සන පින්කම. මම සතුටු වෙනවා. පුජකරණම් මේ තිරුවන් සරණයි තියන්නම් මේ තන. ඉතාම ලස්සන පින්කමක් සූදානම් කළා. බුදු පුතෙක් ඉන්න අම්ම කෙනෙක්, විශේෂයෙන්ම අපි හාමුදුරුවරු වශයෙන් මේ පදලංගල සූර්යවැව මේ ටිකේ බොහොම ප්‍රසිද්ධ අපේ හාමුදුරුවෝ ඉන්නවා. අපේ පදලංගල ධම්මදේව හාමුදුරුවෝ. අපි බොහොම දෙනා වහන්සේ බොහොම ශාසනික ජාතික ආගම කටයුතු සිදු කරන අපේ හාමුදුරුවෝ. ඉතින් බුදු අම්මා කෙනෙක්, බුදු පුතෙක් ළඟ තියන් විශේෂයෙන්ම ස්වාමින් වහන්සේ නමකගේ නිවසක් කියන්නේ අපි බොහොම ලෙන්ගතුයි. මොකද හාමුදුරු කෙනෙක් ඉන්න ගෙදරක් කියන්නේ අපේ අම්මා හා තාත්තා හා සමානයි. මොකද අපේ දුක වැඩියෙන්ම තේරෙනවා ඒ අම්මලා තාත්තා. අපි එහෙම ලෙන්ගතු වෙනවා. ඒක මොකද හාමුදුරු කෙනෙක් ගෙදරක ඉන්නවා කියලා කියන්නේ ඒ ගෙදර අනිවාර්යෙන් අපිට විශේෂයි. මොකද ඒ අම්මා තාත්තට දරුවෙක් සසුන් ගත වෙලා ඉන්න නිසා අපිව ළඟින් දැනෙනවා. විශේෂයෙන් මේ සහෝදරාදින්ටත් එහෙමයි. ඉතින් අපිට කොතන ගියත් එහෙමයි. ඕනෑම තැනක අපිට මුණ ගැහුණාම හම්බුනේ අපිත් මල්ලි මහන වෙලා, අපිත් අයියා මහන වෙලා කියලා දාන ටිකක් හරි අරගෙන, ගිලම්බස්ස ටිකක් හරි අරගෙන ඇවිල්ලා
අපේ අවශ්‍යතාවයක් අහන්නේ එහෙම අය බොහොම ළඟින් ඉඳගෙන. ඉතින් මේ ඔක්කොමලට ආශිර්වාද කරනවා. මං හරි සතුටෙන් අද මේ පූජා කියන වෙනද සතුටු නෑ කියනවා නෙමෙයි. අද විශේෂයක් සහ සතුටක් සහ හදවතට දැනුණ එකක් මගේ ගම මේ සූර්යවැව පදනංගල කියන්නේ. මං පුංචි කාලේ ඕන තරම් කරත්ත පිටිපස්සේ වාඩි වෙලා ට්‍රැක්ටර් වල පිටිපස්සේ වාඩිලා ආගියපු බලා අවුරුදු 11ක් 12ක් යනකම් මම ගෙදර හිටියා. ඉතින් මේ ඕනෑ තරම් මේ පළාත්වල අපි ඇවිල්ලා තියෙනවා. මෙහෙම දියුණු නෑ, මෙහෙම පාරවල් නෑ, කරත්ත ට්‍රැක්ටර් යන්න පුළුවන් පුංචි පාරවල් තිබුණේ, වතුර නෑ, බොහොම දුෂ්කරතා අපි මේ පළාත්වල විඳලා තියෙනවා. පායන කාලෙට මේ පැත්තම වේලිලා යනකොට බටු ගස්වල බටු හැදෙනවා පිරීලා කැලි ගිහලා සරන් ඔඩොක්කුවට බටු කඩනවා පොලේ යන්නේ. හතු පිපෙන කාලෙට වෙල්යාගේ හතු කඩන්න යනවා පාන්දර පාට නැගිටලා. තුඹ කාලෙට පදලංගලින් රිංගුවම මේ පැත්තෙන් එළියට එන්නේ තුඹ කඩාගෙන සරන් ඔඩොක්කුව පිරෙන්න. ඒව අපිට මතකයි. අද ඒ මතකය තියෙන නිසා තමයි අපි අද මේ තැන්වල ඉන්නේ. ලෝකෙ කොතන ගියත් පදලංගල ගමේ ගොඩේ මිනිහෙක් මං කියලා කියන්න මං කවදාවත් අසතුටු නෑ, බොහොම සතුටුයි. ඒ නිසයි අපිට ලෝකය දිනන්න පුළුවන්කම ලැබුණේ මේ චීවරය දරාගෙන. ඉතින් ඒ සතුට දරාගෙන අද ආශිර්වාද කරනවා මේ පැතිවලට ආවන්. ඇත්තටම අද ගොඩාක් සතුටුයි මේ පැති දියුණු වෙලා තියෙන හැටි. මේ ඇලවේලි කුඹුරු වෙල්යායව දැක්කම හරි සතුටුයි. ඒ වගේම තමයි හදවතට දැනෙනවා. මොකද මේ පරිසරය දැක්කම අපි ජීවත් වෙච්ච ප්‍රදේශ කොළඹ නෙමෙයි, ඒරෙප්පේ ඔය ඒරෝප්පේ හිටියත් ලෝකෙ